අයිබෝන් අදත් ඔගලම් මදු ටක් චැනල් එකරි තම අදරෙන් පිළිගන්න මේ වීඩියෝ එක ටෝරස් එමත වෘෂභ ලග්නෙන් උපන් ඔගලන්ට හිමත්නත ඔගලන්ගේ උපන් දිනය අප්‍රේල් විස්සත් මැයි විස්සත් අතරනම් මේ වීඩියෝ එක බලන්න. පටන් ගන්න කැලින් කියන කැමති ඔගල තමත් සබස්ක්‍රප් කල නත පලි සබස්ක්‍රප් කරන්න එක මේ චැනල් එක කරගෙන යන්න ලොකු දෛරයක්. ඒවගේම මම අලුත් වීඩියෝ එකක් දැම්මහම ඉතාමික්මෙන්ට ඔගලන්ට එක දැනගන්නත් පුළුවන්. මෙම ජුනි මාසේ ලබන ජුලි මාසට වැඩිය බොහොම කොයිට් මාසයක්. ඉතින් මම හැම ලග්නෙටම මේක ජෙනරලි කිව්වා වගේ මේ මාසේ නිදහස්සේ බොහොම සැහැල්ලුවෙන් සාමකාමීව කොයිට්ලි ගෙවන්න බලන්න ශක්තිය ඉතුරු කරගන්න ලබන ජුලි මාසෙට. මොකද ජුලි මාසේ වෙන දවස්වලට වැඩිය වෙන මාසවලට වැඩිය ටිකක් කලබලකාරී ගතිය චුට්ටක් වැඩි මාසයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔගලන්ට අනිත් දවස්වලට වැඩිය ඒ සඳහා ශක්තිය අවශ්‍ය වෙයි. ඉතින් ඒ සඳහා මේ මාසේ ඒකට ලෑස්ති වෙන්න ටිකක් විවේක අරගෙන නිදහසේ ගත කරලා. ජුනි මාස පළවෙනි දින 10 වගේ ගත්තොත් මට කියන්න තියෙන්නේ තමන් වෙනුවෙන් යම් කිසි හොඳ දෙයක් හෝ දේවල් කරන්න වෘෂභ ලග්නෙ උපන් නෝගොල්ලෝ. ඒ කියන්නේ තමන් කැමති දේවල් මිලදී ගන්න, තමන් ආසාවෙන් හිටියනම් මොකක් හරි තමන් වෙනුවෙන් කරන්න අන්න ඒ වගේ දේවල් වලට ගොඩක් හොඳයි. ඒ කියන්නේ මොකක් හරි ලක්ෂරි බඩුවක් ගන්න හරි, එහෙමත් නැත්නම් තමන්ගේ කොණ්ඩේ අලුත් විදිහක කපන්න, තමන් වෙන්දට වැඩිය කරන, තමන්ගේ ස්ටයිල් එක වෙනස් කරන්න, ඒ වගේ දේවල්. එහෙම නැත්නම් ස්පා එකකට ගිහිල්ලා ට්‍රීට්මන්ට් එකක් ගන්න අන්න ඒ වගේ ආසාවෙන් හිටියනම් අන්න ඒ වගේ දේවල් කරන්න මේ පළවෙනි දවස් 10 ගොඩක් හොඳයි තමන් වෙනුවෙන් යමක් කරන්න. ඒ වගේම ජුනි මාසේ මුල් භාගයේ ඔයගලන්ට තේරෙයි ඔයගොල්ලෝ වෙන්දට වැඩිය ආශ්‍රය කරන අතර ජනප්‍රිය වගේ දැනෙන බව, අනිත් අයගේ අවධානය තමන් වෙත වෙන්දට වඩා ලේසියෙන් දිනා ගන්න පුළුවන් බව, තමන්ගේ මතයට අනිත් අය ඇහුම්කන් දෙන බවත් ඔයගලන්ට දැනේ. එහෙමත් නැත්නම් තමනුත් අනිත් අයගේ මතයට බොහොම මිත්‍රශීලීව විවෘතව හං ඉන්න බවත් ඔයගලන්ට දැනෙන්න ඉඩ තියෙනවා අනිත් දවස්වලට වැඩිය. එතකොට ආදායම් මාර්ග පැත්තෙන් කියනවනම් ඒව වැඩි දියුණු කරගන්න මේ මාසේ අවස්ථා උදා වෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රයෝජන ගන්න රැකියාවක නිරත වෙන කෙනෙක් වුණත් නව අමතර ආදායම් මාර්ගයක් ඇති කරගන්න හැකි මාසයක් ජුනි මාසේ. ඒ වගේ දේවල් පටන් ගන්න, ඒ වගේ දේවල් ගැන හිතන්න. එතකොට වෘෂභ ලග්නයෙන් උපන් ඔයගලන්ට විශේෂයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා ඉතුරු කර ගැනීම වලට ගොඩක් උනන්දු වෙන. මොකද ඔයගොල්ලෝ මේ ඊළඟ අවුරුදු 5-6 ඇතුළත විවිධාකාර වෙනස්කම් වලට මුහුණ දිය හැකි නිසා. ඒ කියන්නේ ආදායම් මාර්ගවල වුණත් වැඩි අඩු කාල ඇති වෙන්න පුළුවන් අනපේක්ෂිත විදිහට. ඉතින් ඒ කොයි දෙයටත් හොඳයි හොඳ ස්ථාවර පදනමකට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජන ගන්න සල්ලි ඉතුරු කර තැබීම. ඒකට පොඩ්ඩක් හිත යොදවන්න, උනන්දු වෙන්න. ඒ වගේම සති අන්තයක විවේකීව ගත කරන නිවාඩුවකට වගේ දෙයකටත් යන්න ජුනි මාසේ ගොඩක් හොඳයි. අධ්‍යාපන කටයුතු වලටත් ඉතාම හොඳ මාසයක් ජුනි මාසේ. ඒ වගේම මොනහරි ඔබලන්ට පොඩි පොඩි ප්‍රශ්න තිබිච්ච දේවල් ඒ වගේ දේවල් නිකන් හිතේ තියාගෙන ඉන්න නැතුව ඒවා විසඳ ගන්න, ඒව ගැන කතා බහ කරන්න නිකන් බොහොම ධනාත්මකව ඒ ගැන කටයුතු කරන්න දේවල් වලටත් ගොඩක් හොඳයි. කලබලකාරී විදිහට නෙමෙයි, බොහොම සාමකාමීව. ඒ වගේම නිවසේ සමගිය පවුලේ සමගිය එකපුතු බව වෙනතට වඩා පවුලයත් එක්ක කාලය ගත කරන්න, කතා බහ කරන්න, ඒගොල්ලොත් එක්ක හොඳින් වැඩි කාලයක් ඒගොල්ලන්ට අවධානය යොමු කරලා ගත කරන්නත් හිතෙන ඉඩ තියෙනවා. ඒ වගේ දෙයටත් ගොඩක් හොඳයි ජුනි මාසේ. සන්නිවේදන සම්බන්ධ ඕනම කටයුත්තකට ජුනි මාසේ ගොඩක් හොඳයි. ඒ වගේම කියන්න ඕනේ තමන්ගේ සහජ දක්ෂතා මොන හරි තියෙනවා නම් අන්න ඒවා මෙච්චරකල් ප්‍රයෝජනට ගත්තද නැද්ද, ඒ වගේ දෙයක් නව ආදායම් මාර්ගයක් කරගන්න ප්‍රයෝජනයට ගන්නවද නැද්ද කියන එකත් පොඩ්ඩක් හිතලා බලන්න. මොකද ඕගලන්ට තමන්ගේ සහජ දක්ෂතා වෘත්තීය වාසියකට ප්‍රයෝජනයට ගන්න ගොඩක් අවස්ථාව තියෙනවා මෙම ජුනි මාසේ ඉඳලා. එහෙනම් මම ඔයගලන්ට සුභම සුභ ජුනි මාසයක් ප්‍රාර්ථනා කරනවා. කලින් කිව්වා වගේ තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න. යාළුවෝ අතරේ ඔයගලන්ට තවත් වෘෂභ ලග්නයක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න මම කැමතියි ඔයගල මොනවද මේ වීඩියෝස් ගැන හිතන්නේ කියලා දැනගන්න. එහෙනම් බොහොම ස්තුතියි.